සුබ දවසක් වේවා. කොරියන් ලයිව් ක්ලාස් එකත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කාලුගුණය හා සම්බන්ධ වචන කිහිපයක් පිළිබඳව. ඉතින් මේ වචන මීට කලින් ඔබ ඉගෙනගෙන නැති, මීට කලින් ඔබ සමහරක් වෙලාවට පාඩම් කරලා නැති වචන තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් මේවා අනිවාර්යයෙන්ම ඔබ දැනගෙන ඉන්න ඕනේ සහ අධ්‍යයනය කළ යුතු වචන. ඉතින් මේ වචනත් එක්කම අපි වචන මතක තියාගන්න වාක්‍යයන් වලට කිහිල්ල වාක්‍යයන් කිහිපයක් එක්කත් මේ වචන භාවිතා වෙලා තියෙන කොහොමද කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යනවා මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල්ම වචනේ තමයි කියොන් කියලා. කියොන් කියලා කියන්නේ උෂ්ණත්වයට. කියොන් කියලා කියනවා උෂ්ණත්වයට. අපි මෙතනදී වාට මේ පින්තූරයේ දිහා බැලුවම පස්සෙත් පැහැදිලි සෙල්සියස් අංශක 23ක් වගේ කියන ප්‍රමාණය. ඉතින් ඔයා දන්නවා මේ වගේ සෙල්සියස් අංශක 23ක් වගේ කියන්නේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයේ රස්නේ උෂ්ණත්වය වැඩි තත්ත්වය තමයි සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ, අපේ සිරුරට දැනෙන්නේ. අපි වාක්‍යයන් හැටියට බැලුවොත් මේ කියොන් කියන වචනේ භාවිතා වෙලා තියෙන විදිහ පොඩ්ඩක් බලමු. කියොනි ඔල්ලා කාසෝ නෝමු තොවෝයෝ. කියෝනි ඔල්ලා කාසෝ නෝමු තොවෝයෝ. කියෝනි කියන්නේ උෂ්ණත්වය. එතකොට ඉයන් ඇවිල්ලා තියෙනවා කර්තෘත්වය හැඟවීම සඳහා. කියෝනි ඔල්ලා කාසෝ. ඔල්ලා කතා කියලා කියන්නේ ඉහළ යනවා කියන අදහස. මෙතනදී ඔල්ලා කාසෝ කියන ඇවිල්ලා තියෙන ඔල්ලා කාසෝ කියන්නේ ආසෝසෝ යෝසකින ව්‍යාකරණය තමයි මෙතන ලියුතුලා තියෙන්නේ. ඔල්ලා කාසෝ ඉහළට නෑ ඇවිල්ලා. නෝමු තොවෝයෝ ගොඩක් රස්නේයි කියලා තමයි මෙතනදී කියවෙන්නේ. දෙවෙනි වාක්‍යයට ගිහිල්ලා බලමු. කිවොන් කියන වචනේ භාවිතා වෙලා තියෙන විදිහ කොහොමද කියලා. යෝජ නත් කිවොනි ඊසිප් ඕදෝ කාචි ඔල්ලා කම්නිදා. යෝජ නත් කිවොනි ඊසිප් ඕදෝ කාචි ඔල්ලා කම්නිදා. යෝජම් කියලා කියන්නේ මේ දවස්වල. නත් කියන එක අදහස් කරනවා දහවල් කාලය කියන අදහස. තේරුම තමයි මේ නත් කියන එකේ තියෙන්නේ. කිවෝනි එතකොට දවල් කාලේ උෂ්ණත්වය ඊසිප් දෝ කාජි සෙලිසියස් අංශක 25 දක්වා කියන අදහස තමයි මේ කාජි කියන එක අදහස් වෙන්නේ. ඔල්ලා කම්නිදා ඉහළ යනවා කියලා තමයි කියන්නේ. එතකොට සම්පූර්ණ වාක්‍ය මේ දවස්වල දහවල් කාලේ උෂ්ණත්වයේ සෙලිසියස් අංශක 25 දක්වා ඉහළ යනවා කියලා තමයි වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. කිවොන් කියන වචනේ භාවිතා වෙලා වාක්‍යයක් නිර්මාණය වෙන්නේ. වාක්‍යයන් කොහොමද නිර්මාණය කරන්නේ කියලා තමයි අපි බලුවේ. ඊළඟ වචනෙට ගිහිල්ලා බලමු. යොන් ඊළඟ වචනේ තමයි යොන්හා. යොන්හා කියලා වචනේ. යොන්හා කියලා කියන්නේ මෙතනින් අදහස් වෙනවා, ඒ කියන්නේ අපි දන්නවා කිසියම් කාලගුණ තත්ත්වයක් ගත්තාන් පස්සේ රස්නේ පහළ තත්ත්වයට එනකොට. ඒ කියන්නේ අපි කියන ඍණ අගය කියලා අහලා ඇති ඔයා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිඳුවට ආවන් පස්සේ ගොඩක් සීතලයි. බිඳුවේ පහළට යනකොට තමයි සාමාන්‍යයෙන් වතුර ජලය අයිස් බවට පත් වෙන්නේ. එතකොට ගණී භාවනයට පත් වෙන්නේ බිඳුවේ පහළට යනකොට. අපි එතනදී කියන්නේ යොන්හා කියලා. මෙතනදී අදහස් වෙන්නේ යොන්හා කියලා. යොන්හා කියන අදහසල බිඳුවට වඩා අඩු කියන අදහස. ඍණ උෂ්ණත්වය තමයි එතනදී දකින්නට ලැබෙන්නේ. සමහරක් වෙලාවට ඔයා මේ වචනේ මේ වගේ සමාන වචනයක් අහලා ඇති. යොන්හා කියලා. යොන්හා කියන එකයි මේ යොන්හා කියන එකයි වෙනස්. මෙතනදී යොන්හා කියලා කියන්නේ බිඳුවට වඩා අඩු කියන අදහස, නැත්නම් ඍණ උෂ්ණත්වය කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. බලමු වාක්‍යයක් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. අපි මේ වාක්‍ය අපි කියවලා පැහැදිලි කරගමු. මේ යොන්හා කියන වචනේ භාවිතා වෙන්නේ කොහොමද කියලා. කියෝනන් යොන්හා සිප්තෝ ආරේරෝ නිරෝ කාන නල්තු ඉතා. කියෝනන් කියෝන් කියෝන් කියලා කලිනුත් ඉගෙන ගත්තා. ඒ තමයි උෂ්ණත්වය කියන අදහස. එතකොට කියෝනන් නන් ඔයා දන්නවා නන් කියන එක භාවිතා වෙනවා යම් කිසි දෙයක් විශේෂණ කරන්නට. එතකොට මේ රස්නේ කියන එක විශේෂණ කරනවා. ඒ අදහස් වෙන්නේ ඒ දෙහෙබේ. බලමු වාක්‍ය සම්පූර්ණ කියවලා. කියෝනන් යොන්හා සිප්තෝ. යොන්හා කියලා කිව්ව කලිනුත් මම ඍණ උෂ්ණත්වය මොකක් කොච්චරද සිප්තෝ. ඒ කියන්නේ බිඳුවෙන් පහලට යන්න පුළුවන් එක එකේ ඉඳන් 20 30 40 දක්වා වුණත් යන්න පුළුවන්, 50 දක්වා වුණත් යන්න පුළුවන්. එතකොට යොන්හා සිප්තෝ කියලා කියන්නේ හිතලා බලන්න සාමාන්‍ය ෆ්‍රිජ් එක වතුර මේ අපි උඩට දැම්මන් පස්සේ
වතුර මේ අයිස් බවට පත් වෙනවා. එතකොට අයිස් බවට පත් වෙන බිඳුවේ පහළට ගියපු ගම තමයි වතුර අයිස් බවට පත් වෙන්නේ. ඝනී භවනයට පත් වෙන්නේ. එහෙමනම් ඒත්‍රින් එහා ඒ වගේ 10 ගුණයක් සීතලයි කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ යොන්හා ශිප්තෝ. එතකොට කියනවා කියෝනන් උස්නත්වය යොන්හා ශිප්තෝ රින උස්නත්වය 10 දක්වා ආරේරෝ ආරේ කියලා කියන්නේ පහල කියන අදහස ආරේරෝ කියලා කියන්නේ පහලට කියන අදහස මෙතෙන්දි ඔයා ඉගෙනගෙන ඇති මේ රෝ කියන ව්‍යාකරණය අ රෝ කියලා ව්‍යාකරණයක් මේකත් අපි කොරියන් ලයිව් ක්ලාස් එකේ 2016 ඉඳන් 2017 දක්වා අවුරුද්දක කතා කරපු ව්‍යාකරණවල මේ ව්‍යාකරණ පැහැදිලි කර දීලා තියෙනවා. ඉතින් ඔයාට මේ කියන ව්‍යාකරණ පිළිබඳ අනවබෝධයක් නම් තියෙන්නේ ඉගෙන ගන්න ආසයි නම් ඔයාට පුළුවන් ඇත්තටම මේ සියලුම ව්‍යාකරණ නිබන්ධන ලබා ගන්න. ගෙන්නගෙන ගෙදරට ගෙන්නගෙන පාඩම් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර ආරේරෝ කියන්නේ පහලට නේරියෝ කානනල් ඉත නිරෝ කානන්නල් පහලට යන දවසුත් නිරෝ කානන්නල්ද පහලට යන දවසුත් කියන එක තමයි මෙතන කියන්නේ නිරෝ කන්නල්ද පහලට යන දවසුත් ඉත තියෙනවා කියලා කියනවා. මොකද කිවෝනන් උස්නත්තේ යොංහා සිප්තෝ රින 10 දක්වා ආරේරෝ පහලට නිරෝ කානන්නල්ද ඉත පහලට යන දවසුත් තියෙනවා කියලා තමයි කියවෙන්නේ. යොංහා කියන වචනේ ගැනයි කතා කරේ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා යොන්සං කියන වචනය. යොන්සං කියන එකෙන් අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි යොන්සං කියන එක අදහස් වෙන්න පුළුවන් බිඳුවට වඩා වැඩි. ඒ කියන්නේ උපරිම උෂ්ණත්වයක් ගැන නෙමෙයි මෙතන ඇත්තටම කියන්නේ යම් උෂ්ණත්වයක්. අදහස් වෙන උෂ්ණත්වය කියන එක අදහස් වෙන සීතල නෙමෙයි උෂ්ණත්වය පැහැදිලිවම. එතනදී බිඳුවට කොහොමටත් එහා ඉහළ අගයක් තමයි මේ ගන්නෙ. මෙතනදී අපිට කියන්න පුළුවන් 18 වෙන්න පුළුවන් 15 වෙන්න එහා වෙන්න පුළුවන් 20 වෙන්න පුළුවන් මේ විදිහේ ගණන තමයි මෙතනදී කියවෙන්නේ. එතකොට යොන්සං කියන එකෙන් අදහස් වෙනවා මෙතනදී බිඳුවට වඩා වැඩි කියන අදහසත්, ඒ කියන්නේ කාලගුණය හා සම්බන්ධ. ඊට අමතරව යොන්සං කියන එකෙන් අදහස් වෙනවා දර්ශන තලයට. නැත්නම් අපි කියන චිත්‍රපටයකටත් යොන්සං කියලා කියනවා, ඩ්‍රාමා වලටත් කියනවා යොන්සං කියලා. ඒ වගේ අපි සාමාන්‍යයෙන් මේ යම් කිසි ස්ථානයකට ගිහිලා චිත්‍රපට ශාලාවකට ගිහිලා එහෙම නැත්නම් රූපවාහිනියක් ඉස්සරහා කම්පියුටරයක් ඉස්සරහා දකින බලන දෙයටත් යොන්සං කියන වචනේ භාවිත වෙනවා. බලමු මේ වචන දෙක වචනය භාවිත වෙලා මේ කියන ක්‍රම දෙකටම අර්ථ දෙකක් තියෙනවා මේ වචනයේ. මේ අර්ථ දෙකම වාක්‍යයෙන් දෙකක් අපිට නිර්මාණය කරලා තියෙනවා. කියවලා බලමු කොහොමද වාක්‍යයන් නිර්මාණය වෙන්නේ කියලා. ඔනරන් යොන්සං සිප්තෝ ඉන්දේ පාරාමී මනි පුල්ලෝසෝ නොමු චුවෝයෝ. ඔනරන් යොන්සං සිප්තෝ ඉන්දේ, ඒ කියන්නේ මොකද්ද? යොන්සං කියලා කිව්වේ මොකද්ද? යොන්සං කියලා කිව්වේ රස්නේ ගතියක් තියෙනවා කියලා. ඒ හැබැයි මෙතනදී යොන්සං කියන එකත් එක්ක අපිට පැහැදිලි වෙන මෙහෙම දෙයක්. ගොඩක්ම මේ රස්නේ තියෙනවා නෙවෙයි අතරම. සාමාන්‍ය මට්ටමේ රස්නයක්. සාමාන්‍ය මට්ටමේ රස්නයක් හොඳට කිසි ගැටලුවක් නැත. ඇඟට අපහසුතාවයක් දැනෙන්නේ නැති මට්ටමේ රස්නයක් තමයි උෂ්ණත්වය තමයි අපිට මේ ඇඟට දැනෙන්නේ. එතකොට සාමාන්‍ය අපි ඔය නුවර එළියට ගියන් පස්සේ ඒ වගේ මට්ටමක් පොඩ්ඩක් හිතලා බලන්නක. අන්න ඒ වගේ මට්ටමක් කියලා. එතකොට යොන්සං සිප්තෝ ඉන්දේ, එතකොට සාමාන්‍ය හින මේ හරිනේ මේ බිඳුවට වඩා වැඩි ඉහළ අගයක් ගන්න, බිඳුවට වඩා ඉහළ අගයක් ගන්නවා. එතකොට මෙතන කියනවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් වෙනවා. පාරාමී මනිපුල්ලෝසෝ හුළඟ ගොඩාක් හමන නිසා නෝම චුවෝයෝ කියලා කියන ගොඩාක් සීතලයි. ඒ කියන්නේ ඔයාට පැහැදිලි නැතුව ඇති ලංකාවේ නම් ලංකාවේ ඔයා හිටියොත් නුවරඑළියට කියලා එහෙම දෙන ගොඩාක් හුළං හමනවා නම් අන්න ඔයාට සීතල දැනෙන්න පටන් ගන්නවා. අන්න ඔය වගේ තත්ත්වයක් තමයි මෙතනදී කියන්නේ. ඊළඟ බලමු දෙවෙනි වාක්‍ය. 3D යොන්සංගන් ඕරේ තොංගන් පොනන් ගොසන් යොරබුනේ කොංගන්ගේ චොච්චි අන්සම්නිදා. 3D යොන්සංගන් 3D කියලා කියන ඔය දන්නවා 3D videos වලට 3D videos ගැන මේ කියන්නේ යොන්සන්. එතකොට මම කිව්වා video කියන අදහස තියෙනවා කියලා යොන්සන් කියන එකේ. එතකොට 3D යොන්සන් ඔරේ තොංගන් ගොඩාක් වෙලාවක් පොනන් ගොසන් බලන එක යොරොබුනේ ඔබලාගේ කියන අදහස යොරොබුනේ ඔබලාගේ කොංගන්ගේ චොච්චාන්සර් මිත ඔබලාගේ සෞඛ්‍යයට හොඳ නැහැ කියලා තමයි කියවෙන්නේ සම්පූර්ණයෙන්ම මේ වාක්‍යය. යමු ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි සප්තෝ. සප්තෝ කියලා කියන්නේ තෙතමනේ කියන අදහස නැත්නම් ආර්ධත්‍රාවය කියන අදහස. සප්තෝ බලමු වාක්‍යයකට ගිහිල්ලා. කිවෝනි ඔල්ලා කජිමන් සප්තෝ ගානජාසෝ මානි තොප්චි අනායෝ. කිවෝනි ඔල්ලා කජිමන්, කිවෝනි කියලා කලිනුත් කිව්ව මොකද්ද? උෂ්ණත්වය.
උෂ්ණත්වය ඔල්ලාකාජු මන කියන්නේ රස්නය වැඩි වුණා රස්නය කියන්නේ උෂ්ණත්වය ඉහළ ගියත් ඔල්ලාකාජු මන උෂ්ණත්වය ඉහළ ගියත් සුප්තෝගා නජාසෝ සුප්තෝ කියලා කිව්වා තෙතමන නැත් ආර්ද්‍රතාවය නජාසෝ පහළ තිබෙන හින්දා පහළ නිසා මානි තොප්චි අනාය ගොඩක් රස්නේ නැහැ කියලා තමා මෙතනදී කියන්නේ ඊළඟ අපි ඊළඟ වචනෙට යමු මොකද්ද මේ කාලගුණය හා සම්බන්ධව තියෙන වචනයි අපි කතා කරන්නේ සාමාන්‍ය අපි කාලගුණය හා කිව්වන් පස්සේ වහිනවා වහින්නේ නැහැ හුලං හමනවා සීතලයි රස්නේයි ওই වචන ටික විතරක් අපි ඉගෙනගෙන හරියන්නේ නැහැ මේවා කියන විදිහක් තියෙනවා සීතලයි නම් සීතල කියන විදිහකුත් තියෙනවා රස්නේයි නම් රස්නේ කියන විදිහක් තියෙනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ සීතලයි රස්නේයි හුලං හමනවා අපි ඒ විදිහට කියන්නේ හැබැයි හැම දෙයකටම කියනවට වඩා තවත් වඩා සුදුසු ලෙස ගැළපෙන ලෙස වාක්‍ය නිර්මාණය කරන්නට පුළුවන් හොඳ වචන තියෙනවා නිවැරදි වචන භාවිත කරලා අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට වාක්‍ය නිර්මාණය කරන්නට හැකියාව ලැබෙන අනිවාර්යයෙන්ම ඔයා මේ වචන පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තොත් විතරයි. ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්නේ. ඊළඟ වචනේ බලමු. චේගෝ කියොන් කියලා තියෙනවා. චේගෝ. චේගෝ කියලා කියන්නේ අදහස් වෙනවා ඉහළම උෂ්ණත්වය නැත්නම් වැඩිම උෂ්ණත්වය කියන තමයි මෙතනදී අදහස් වෙන්නේ. චේගෝ කියොන් චේගෝ කියොන් චේගෝ කියොන් වැඩිම උෂ්ණත්වය අදහස් වෙනවා වැඩිම උෂ්ණත්වය බලමු වාක්‍යයකට ගිහිල්ලා මේ මෙතනදී පැහැදිලි වෙන විදිහට බලන්නකෝ මේ විදිහට කියවන් පස්සේ මේ පින්තූරේ දිහා බලන් පස්සේ අදහසක් ගන්න පුළුවන් කමක් තියෙනවා 6 වෙනකොට සෙල්සියස් අංශක 15යි 9 වෙනකොට සෙල්සියස් අංශක 20යි දවල් 12 වෙනකොට සෙල්සියස් අංශක 25යි දවල් 3-4 වගේ වෙනකොට සාමාන්‍ය සෙල්සියස් අංශක 29ක්. අය හවස 6 වගේ වෙනකොට සෙල්සියස් අංශක 24ක්. එතකොට දවසේ වැඩිම උෂ්ණත්වය තියෙන කොයි වෙලාවටද? මේ කියන වෙලාවට. එතකොට හරියටම හවස 3 වගේ වෙනකොට තමයි වැඩිම උෂ්ණත්වයක් දකින්න ලැබෙන්නේ. එතකොට මේක දිහා බැලුවම පස්සේ ඔයාලට වාක්‍ය පැහැදිලි කරගන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ විදිහට සේසිචම් තේමියම් චේගෝ කියෝනි සම්ෂිප්තෝ කාජි ඔල්ලාකායෝ මෙතන නම් තියෙන්නේ 29 මම මෙතන ලියලා 30 කියලා ගැටලුවක් නැහැ සේසිචම් තේමියොන් සේසිචම් තේමියොන් සේසි 3 විතර වෙනකොට සේසිචම් තේමියොන් 3 වෙනකොට 3 වුණාම චේගෝ කියෝනි වැඩිම උෂ්ණත්වය සම්සිප්තෝ කාචි කියලා කියන්නේ මෙතන සෙල්සියස් අංශක 30 දක්වා ඔල්ලාගායෝ ඉහළ යනවා සම්සිප්තෝ කාජි ඔල්ලාකායෝ සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ යනවා කියලා තමයි අදහස් වෙන්නේ. අපි යමු ඊළඟ වචනේ මොකද්ද කියලා. ඊළඟ වචනේ තමයි චේජෝ කියොන්. මෙතන කියොන් කියන වචනේ වදාන්න කලිනුත් ඉගෙන ගත්තා. මේ කියන්නේ චේජෝ. චේජෝ කියලා කියන්නේ මොකද්ද? අඩුම කියන අදහස. චේජෝ කියොන් කියලා කියන්නේ අඩුම උෂ්ණත්වය. අඩුම උෂ්ණත්වය චේජෝ කියොන් අඩුම උෂ්ණත්වය බලමු මේ පින්තූරේ දිහා. 6 හවස 6 වෙනකොට මේ උදේ 6 වෙනකොට සෙල්සියස් අංශක 15ක් 9 වෙනකොට සෙල්සියස් අංශක 20ක් මේ විදිහට ගත්තාම පස්සේ 12 වෙනකොට සෙල්සියස් අංශක 25යි හවස 3 වෙනකොට සෙල්සියස් අංශක 29යි හවස 6 වෙනකොට සෙල්සියස් අංශක 24ක් එතකොට මේ දවසේ සම්පූර්ණයෙන්ම උෂ්ණත්වය ගැන මැනලා බැලුවාන් පස්සේ අඩුම ඒ කියන්නේ උෂ්ණත්වය අඩුම වෙලාව තමයි හවස 6 එතකොට ඔයාට එහෙම හිතන්න පුළුවන් කමක් තියෙනවා මේ චේජෝ කියොන් කියන එකෙන් අදහස් වෙන ওই විදිහ දෙයක් අපි බලමු නිකන් වාක්‍යයකට කියලා මේ චේජෝ කියොන් කියන වචනේ භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තොත් එහෙම නැත්නම් ඉන්දුනීසියාව ඒ වගේම තායිලන්තය වගේ රටවල් ගත්තාන් පස්සේ ආඩුම අර උෂ්ණත්වය කියලා හිතුවත් සෙල්සියස් අංශක 20 25ට යන අවස්ථාවක් තියෙනවා අපේ සාමාන්‍ය යාපනයේ ගියන් පස්සෙත් මේ අවස්ථාව නොවන තරම් දකින්න පුළුවන් කමක් තියෙනවා සාමාන්‍ය අඩුම 20 25 වෙන්න පුළුවන් ඒ නිසා අපි මේ විදිහ වාක්‍ය නිර්මාණය කළා ශිබිවල් තරේන්දෝ චේජෝ කියෝනි ඊසිප් ඕතෝ චොන්දෝ තේයෝ ශිබිවල් තරේදෝ චේජෝ කියෝනි ඊසිප් ඕතෝ චොන්දෝ තේයෝ ඊසිප් ඕතෝ චොන්දෝ තේයෝ ඒ කියන්නේ මොකද්ද 12 වෙනි මාසයේ වෙනකොට චේජෝ කියෝනි අඩුම උෂ්ණත්වය ඊසිප් ඕතෝ සෙල්සියස් අංශක 25 දක්වා නැත්නම් 25ත් 25 2 කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ අත් කියන එක නෙවෙයි අපි මේ 2 කියන එකෙන් අත් කියන අදහසක් තියෙනවා කියලා මීට කලින් සමහරක් විට ඔබ ඉගෙනගෙන ඇති. මෙතනදී නම් මේ කියන්නේ උෂ්ණත්වය ගැන කියනකොට
මේ දෝ කියන එක භාවිත කරන. එතකොට ඊසිප් දෝ චොන් දෝතයෝ සෙලසියස් අංශක 25ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ 12 වෙනි මාසයේ උණත් ඉසිබිවල් තරයේ දෝ චේජෝ කියෝනි අඩුම උෂ්ණත්වය සෙලසියස් අංශක 25 පමණ වෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟ වචනයට අපි යනවා කිවෝනි නොප්තා කියලා තියෙනවා. කිවෝනි නොප්තා කියෝනි කියෝනි කියලා කිව්වා කලින්ුත් මතකයි උෂ්ණත්වයට කියෝනි නොප්තා. එතකොට රස්නේ මේ උෂ්ණත්වය ඉහළ යනවා කියන එකේ අදහස් වෙන්නේ මෙතනදී නේද? කිවෝනි නොප්තා උෂ්ණත්වය වැඩි කියන අදහස මෙතනදී තියෙනවා. බලමු මේ වාක්‍යයක් කෙරෙහි සාකච්ඡා කරලා. කිවෝනන් නොප්චිමන් පිගා අනාසෝ යොහෙන් හාකි චෝයෝ. කිවෝනන් නොප්චිමන් ඒ කියන්නේ බලන්න මෙතන මේ පින්තූරේ දිහා බැලුවාන් පස්සේ හොඳටම දාඩිය දාගෙන ඉන්නේ. එවගේම සෙලසියස් අංශක 30ටත් වඩා වැඩි ගුණයක් තමයි වැඩි බවක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. එතකොට මෙහෙම තත්වයකදී අපි කියනවා කිවෝනි නොප්තා කියලා. ඔයාලට එතනදී කියන්න පුළුවන් සම්ෂිප්පෝතෝ කියලා වුණත් කියන්න පුළුවන් කමක් නැහැ. සම්ෂිප්පෝ විෂිප්පෝතෝ කියලා ඔයාලට කියන්න පුළුවන් කමක් තියෙනවා. මෙතනදී කිවෝනි නොප්තා උෂ්ණත්වය වැඩි. අපි වාක්‍යයක් හිතේ නිර්මාණය කළොත් එහෙම මේ වගේ වාක්‍යයක් මට කියන්න ඕන නැහැ. මේ වචනේ භාවිතා කළාමට වාක්‍යයක් නිර්මාණය කරන්නට ඕන නැහැ. ඔයාලට මේ විදිහට කියන්න පුළුවන්. කිවෝනන් නොප්චිමන් පිගානාසෝ යොහෙන් හාගි චෝයෝ. කිවෝනන් නොප්චිමන් උෂ්ණත්වය වැඩි වුණත් පිගා අනාසෝ වහින්නේ නැති නිසා වැස්ස නැති නිසා යොහෙන් හාගි ඇවිදින්නට නැත්නම් ට්‍රැවල් කරන්නට චෝයෝ ට්‍රැවල් කරන එකට හොඳම කාලේ ට්‍රැවල් කරන එකට සුදුසු කාලේ කියන එක තමයි මේ වාක්‍යයෙන් අදහස් වෙන්නේ. බලමු ඊළඟ වචනේ මොකක්ද කියලා කාලගුණය හා සම්බන්ධව. කිවෝනි නත්තා කියලා තියෙනවා. කිවෝනි නත්තා කිවෝන් කියන වචනේ උෂ්ණත්වය කියන අදහස. නත්තා කියලා කියන්නේ පහළ කියන අදහස. කිවෝනි නත්තා පහළ නැත්නම් අඩු කියන අදහස තමයි මෙතනදී කියන්නේ. මෙතනදී ඍණ අගයෙන් පහළට මේ ගිහිලා තියෙන්නේ. කියන්නේ බිඳුවෙන් පහළට ගිහිලා නැහැ. බිඳුවෙන් පහළට ගිහින් නැහැ. බිඳුවටයක් උඩ. හැබැයි සීතලයි. ඔයා දන්නා මේ දවස්වල මේ වෙනකොටත් කොරියාවේ සීතලයි. හැබැයි ඍණ බිඳුවට තාම ගිහින් නැහැ. ඍණ බිඳුවට එහා තමා තියෙන. හැබැයි සීතලයි. හුලඟක් ආවොත් එහෙම අපිට අපහසුතාවයක් දැනෙනවා. සීතල දැනෙනවා. අපහසුවක් අමාරුවක් දැනෙනවා. එහෙනම් මේ දවස්වලත් අපි එළියට බහින සීතලට මොකක් හරි වැඩිපුර දෙයක් ඇඳගෙන නේ. එතකොට කිවෝනි නැත්තා කියලා කියන්නේ මෙන්න මේ වගේ මේ කාලගුණික තත්වයකදී මතක තියාගන්න කිවෝනි නත්තා. එතකොට මෙහෙ විදිහට කියන්න පුළුවන් අපි වාක්‍යයක් හැටියට භාවිතා කරොත් කිවෝනි නත්තා කියන වචනේ භාවිතා කරලා ඒ කියන්නේ උෂ්ණත්වය අඩුයි කියන වචනේ භාවිතා කරලා වාක්‍යයක් කොහොමද නිර්මාණය කරන්නේ. තේහන් මිංගු ගේ කජන් නජන් කිවෝනල් පොයිනන් චියෝගි ඔදීයේයෝ ඔදීයේයෝ. මෙතන ඔදීයේයෝ නෙවෙයි වෙන්න ඕනේ ඔදී යේයෝ කියලා වෙන්න ඕනේ. මෙතන ලියලා තියෙනවා වැරදි ඔදි යේයෝ කියලා තමයි වෙන්න ඕනේ. අය නැවත කියනවා තේහන් මිංගුගේ කොරියාවේ කචාන් නජන් කියෝනල් කචාන් වඩාත් කියන අදහස. කචාන් කියලා කියන්නේ වඩාත් කියන අදහස. නජන් කියෝනල් අඩුම උෂ්ණත්වය පොයිනං චියෝගේ දකින්නට ලැබෙන ප්‍රදේශය. චියෝ කියලා කියන්නේ ප්‍රදේශයට දකින්නට ලැබෙන ප්‍රදේශය. ඔදි යේයෝ කොහෙද කියලා තමයි අහන්නේ. මම කලින්ත් කිව්වා ඔදි යේයෝ වෙන්න ඕනේ. යේයෝ කියලා තියෙන මෙතන වැරදි. ඔදි යේයෝ කියලා වාක්‍යය සකස් වෙන්නට ඕනේ. ඊළඟ වචනේ බලමු මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි කිවෝනි කිවෝනි ඔල්ලා කදා. කිවෝනි ඔල්ලා කදා. මේ පින්තූරේ දිහා බලන්න. මේ පින්තූරේ දිහා බලලා මේ පින්තූරෙත් එක්කම අනිත් පැත්තේ දකුණු පැත්තේ තියෙන පින්තූරේ බැලුවාම සාමාන්‍ය තියෙන සීතල තත්ත්වයට වඩා ටිකක් ඉහළ යනවා. ඒකට දැන් කියන්නේ මේ සෙල්සියස් අංශක 30ටත් වඩා වැඩි. එහෙනම් අපිට සීතලක් නෙවෙයි දැනෙන්නේ, ගොඩක් රස්නයක් තමයි දැනෙන්නේ. අන්න ඒ වෙලාවට අපිට කියන්න වෙනවා කිවෝනි ඔල්ලා කදා. කිවෝනි ඔල්ලා කස්සය. කිවෝනි ඔල්ලා කානිකා. කිවෝනි ඔල්ලා කජෙමන්. ওই විදිහට අපිට වාක්‍යයන් ගොඩනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මූලික වශයෙන් ඔයාට ඕනේ කරන්නේ වඩාත් ගැළපෙන වඩාත් සුදුසු සහ ඇත්තටම භාවිතා කරන්න පුළුවන් වචනය යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන එක. එතකොට මෙතනදී අපිට පුළුවන් කයන්න මේ විදිහට කියෝනි ඔල්ලා කදා. කියෝනි ඔල්ලා කදා කියලා කියන උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය වැඩි වෙනවා කියලා තමයි කියන්නට ඕනේ. අපි හැමනම් මේක වාක්‍යයක් වශයෙන් නිර්මාණය කරලා බලමු. නජේනන් ඉරල් හල්සු ඔම්න මංකම් කිවෝනි ඔල්ලා කස්සයෝ නැත්තං ඔල්ලස්සයෝ කියලා කිව්වත් කමන්නේ. නජේනන් දහවල් කාලයේ දහවල් නම් ඉරල් හල්සු ඔම්න මංකම් වැඩ කරන්නට බැරි තරම්. මංකම් කියන එකෙන් අදහස් වෙනවා තරම් කියන අදහස. එතකොට හල්සු ඔම්න මංකම් කරන්න බැරි තරම් කිවෝනි උෂ්ණත්වය ඔල්ලස්සයෝ ඉහළ ගියා. ඔල්ලස්සයෝ ඉහළ ගියා. ඔල්ලා කල්කෝයේයෝ ඉහළ යාවි.
මේ විදිහට කියන්න පුළුවන් ඔල්ලා කල්කොත් කත්තායෝ ඉහළ යයි වගේ කියලා ඔයාලට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඔයාලට වාක්‍ය නිර්මාණය කරන එක ගැටලුවක් වෙන එකක් නැහැ. ඔයාලට හරියට නිවැරදිව වචන භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා නම්. ඉතින් මේ වචන ඔයා පාඩම් කරගන්න ඕනේ. මේ වචන ඔයා ලියා ගන්න, ඔයා පොතක් අරන් නෝට්බුක් එකක් අරන් ලියාගෙන පාඩම් කරන්න උත්සාහ කරන්න. මේවා පුළුවන් තරම් ඔයා පාඩම් කරනකොට වාක්‍යයක් එක්කම පාඩම් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පුළුවන්කමක් තියෙනවා වචන එකතු කරගන්නවා වගේම වාක්‍යයක් කොහොමද නිර්මාණය කරන්නේ කියලාත් බලාගන්න. ඒ වගේම තමයි ඔයාට මේ වචන භාවිත කරලා වාක්‍යය නිර්මාණය කරන්න කතාබහට එකතු කරගන්න අනිවාර්යම උදව්වක් වෙනවා. ඊළඟ වචනේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියෝනි නෙරියෝ කදා කියන වචනය. කියෝනි නෙරියෝ කදා. ඉතින් මෙතන කියෝනි නෙරියෝ කදා කියලා කියන්නේ ඇත්තටම වචනයක්ම නෙවෙයි, මේක වාක්‍යයක්ම කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් අපි මේක සම්පූර්ණයෙන්ම මතක තියාගන්න ඕනේ මේ දෙකම. ඉතින් ඒ නිසා මේක වාක්‍යයක් වශයෙන් මතක තියාගත්තත් කමක් නැහැ. මේක භාවිතා කරලා අපිට වාක්‍ය තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුවන්. වාක්‍ය තවදුරටත් දීර්ඝ කරන්න පුළුවන්කමක් තියෙනවා. වාක්‍ය තවදුරටත් ලස්සන කරන්නත් අපිට පුළුවන්කමක් තියෙනවා. ඉතින් බලන්න මේ පින්තූරේ දිහා බැලුවාම උෂ්ණත්වයේ ඉහළ අගයක් තමයි මේ පින්තූරේ පළවෙනි පින්තූරේ තියෙන්නේ. දෙවෙනි පින්තූරේ දිහා බැලුවාම ඍණ බිඳුවටත් වඩා පහළට ගිහිලා තියෙනවා. කියන්නේ උෂ්ණත්වය පහළට ගිහින් තියෙනවා කියලා තමයි මෙතනදී අදහස් වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් කියෝනි නෙරියෝ කදා කියලා ඔයා කියන්නට ඕනේ. එහෙනම් අපි වාක්‍යයක් හැටියට නිර්මාණය කරොත් එහෙම මේ විදිහට කියමු. කියෝනන් ජොන්ජොම් යොංහා සිප්තෝ ආරේරෝ නෙරියෝ කසන්නිදා. කියෝනන් ජොන්ජොම් යොංහා සිප්ෝදෝ ආරේරෝ නිරයෝ කසන්නිදා. කියෝනන් උෂ්ණත්වය ජොන්ජොම් නැත්තන් ජොම් ජොම් කියලත් හල ඇති. ජොන්ජොම් කියලා කියන ටිකෙන් ටික කියන අදහස. යොංහා යොංහා කියන එක ඔයාට මතක ඇති කලිනුත් මං කියලා දුන්නා. ඍණ උෂ්ණත්වය තමයි කියන්නේ බිඳුවට වඩා පහළ අගයක් තමයි ගන්න. එතකොට ගොඩක් සීතලයි. එතකොට අහසෙන් වැටෙන අපි කියන මේ වැස්ස අයිස් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා හිම කියලා. එතකොට ඒ වැටෙන එකත් ගණී භවණයට පත් වෙනවා. ඇයි ඒ මේ ඍණාගේ පහළ තියෙන හින්දා. එතකොට මේකයි මූලිකම ලක්ෂණ. එහෙනම් මේ වගේ අවස්ථාවල අපිට කියන්න වෙන්නේ කියුනි නෙරියෝ කතා කියන වචනේ. එහෙනම් මෙතන වාක්‍යයේ මේ විදිහට භාවිත වෙනවා. කියුනන් චොන්ජොන් යොංහා සිප්තෝ ආරේරෝ නෙරියෝ කසම් නිදා. උෂ්ණත්වය ටිකෙන් ටික ඍණ 15 දක්වා යටට පහළට නෙරියෝ කසම් නිදා ගියා, පහළට ගියා කියලා තමයි අදහස් වෙන්නේ. ඊළඟ වචනය සපාදා. සපාදා සපාදා කියලා කියනවා තෙත් ගතිය නැත්තම් ආර්ථතාවය කියලා කියන ආර්ථතාවය ඇති වෙනවා කියන තමයි මෙතනදී අදහස් වෙන්නේ. සපාදා බලමු මොකද්ද මේ කියන්නේ කියලා. වහින කාලයට මොනවද තියෙන්නේ? ආර්ථතාවය ඇති වෙනවා, තෙත් ගතියක් ඇති වෙනවා. මොකද්ද කියන්නේ? කෙවුරේන පිගා මනි වාසෝ සපේයෝ. ශීත කාලයේ වැස්ස ඇවිත්, ශීත කාලයේ වැස්ස ඇවිත් සපේයෝ. සපේයෝ කියලා කියනවා ආර්ථතාවයක් තියෙනවා, නැත්නම් තෙතමන ගතියක් තියෙනවා කියලා තමයි මෙතනදී අදහස් වෙන සපද. මේවා නිතරම භාවිත වෙන වචන. ඊළඟ වචනේ මොකද්ද? ඊළඟ වචනේ තමයි කොංජෝ හදා. කොංජෝ හදා, කොංජෝ හදා කියලා කියනවා වියලි බව අදහස් වෙනවා. වියලිලා තියෙනවා කියන අදහස තමයි මෙතනදී මේ කොංජෝ හදා කියන වචනෙන් අදහස් වෙන්නේ. අපි මේකට වාක්‍ය දෙකක් නිර්මාණය කරලා තිනා. බලමු කියවලා කොහොමද මේ වචනේ භාවිත කරලා වාක්‍ය නිර්මාණ කරන්නේ කියලා. සහරා සමක්ෂියෝගන් සේගේ ඒසෝ කජං කොංජෝ හකෝ තෝන් චියොක් කිම්නිදා. සහරා සමක්ෂියෝගන්, සහරා කියලා කියන්නේ දන්නවා කාන්තාරයන් අතර විශාල සහ ගොඩක්ම මේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරිච්ච කාන්තාරය තමයි සහරා කියලා කියන්නේ. එතකොට සහරා සමක්ෂියෝගන් සේගේ ඒසෝ ලෝකයෙන් කජං කොංජෝ හකෝ, ලෝකයෙන් වඩාත්ම වියලිච්ච වියලුණු ඒ වගේම තොහුන් චියෝ කිම්නිදා. උෂ්ණත්වය ගොඩාක් රස්නේ තියෙන චියෝ කිම්නිදා ප්‍රදේශයකි. සහරා කාන්තා ප්‍රදේශය ලෝකයේ කාචාන් කොංචෝහාගෝ වඩාත් වියලුණු සහ උණුසුම් වැඩි ප්‍රදේශයකි කියලා තමයි මේ වාක්‍යයෙන් අදහස් වෙන්නේ. ඊළඟ වචනය කොන්ජෝහදා කියන එක තවත් වාක්‍ය කීපයකට ගිහලා බලමු. කොන්ජෝහන්සොන්, කොන්ජෝහන්සොන්, කොන්ජෝහදා, කොන්ජෝහන්සොන් කියලා කියන්නේ වියලුණු අත කියනද, සොන් කියලා කියනද. කොන්ජෝහන්සොන් අපිට කියන්නේ කොන්ජෝහන්සොනේ ක්‍රීමල් පල්ලාජුසයෝ කියලා අපිට කියන්න පුළුවන්. වියලෙච්ච අතේ මේ ක්‍රීම් ආලේපණය කරන්න. එහෙම නැත්නම් කොන්ජෝහන් ඔල්ගුල්, කොන්ජෝහන් ඔල්ගුල්, කොන්ජෝහදා වියලුණු මුහුණ, වියලි සහගත මුහුණ කියන අදහස් තමයි මෙතනදී
කියවෙන්නේ. අද ඉතින් ඔයා අලුත් වචන 12ක් විතර ඉගෙන ගත්තා. ඉතින් සමහරක් වෙලාවට ඔයා මේ වචන මේ වෙනකොට දන්න වචන වෙන්නත් පුළුවනි. බොහෝ වෙලාවට අපි මේ දේවල් භාවිතා කරනවා අඩුයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද පාඩමේදී ඔයාට අලුත් වචන ටිකක් හෙගුතු වෙනුනේ හින්දා මේ වචන භාවිතා කළා ඔයාගේ අදහස් සහ ඔයා හිතන පතන දේවල් ඒ වගේම කාලගුණය හා සම්බන්ධව යම්කිසි වාක්‍යයක් ගොඩනගනකොට අනිවාර්යයෙන්ම මේ වචන භාවිතා කළාට වාක්‍යයක් නිර්මාණය කරන්නට අනිවාර්යයෙන්ම ඉදිරියේදී හැකියාව ලැබේ. ඉතින් ඒ විදිහට අපි අලුත් අලුත් පාඩම් ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සාකච්ඡා කරේ කාලගුණය නල්ෂි කියලා කියන්නේ කාලගුණය. කාලගුණය හා සම්බන්ධ වචන තමයි සාකච්ඡා කරේ. ඉතින් මේ හා සමාන තවත් අපිට අත්‍යවම අලුත් වචන තියෙනවා කතා කරන්න ඉදිරියට. අපි ඒ ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි කොරියන් ලයිව් ක්ලාස් එකේ මේ වගේ අලුත් අලුත් පාඩම් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාගේ භාෂා දැනුම දියුණු කරන්න. ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ තවත් අයට බලන්න පුළුවන් වෙන විදිහට ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක පිළිබඳව නැවත මතක් කරනවා. ඉතින් YouTube channel එක හරහා ඔයාට මේ කොරියන් භාෂාව හා සම්බන්ධ වීඩියෝ මේ වෙනකොට 180ක් වගේ ප්‍රමාණයක් YouTube එකට අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් 2016 දෙසැම්බර් වලින් ඉඳන් මේ දක්වාම අපි නොකඩවාම කොරියන් භාෂාව හා සම්බන්ධ විවිධ පාඩම් සකස් කරා. ඉතින් ඒ හැම දෙයක්ම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධව තියෙන නිබන්ධන සහ පොත්පත් ඔයාට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් නැවත මතක් කරනවා කොරියන් ලයිව් ක්ලාස් එකේ මේ වීඩියෝ එක නැවත ෂෙයා කරන්න කියන කාරණාවත් ඒ වගේම පුළුවන් තරම් මේ වචන භාවිතා කළ වාක්‍ය නිර්මාණය කරන්න ඔබේ කතා බහට එකතු කරන්න කියලා මතක් කරනවා. එහෙමනම් තවත් දවසක අලුත් වචන එක්ක එකතු වෙමු. මේ වගේම එහෙමනම් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා. තෙරුවන් සරණයි.